එදා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කතානායක ගැරලියට ආරාධනා කළ තිබා විදේශීය තානාපතිවරු සහ විදේශීය නියෝජිතයින්. මේ සුදු මහත්තුරු ඇවිල්ලා තමන්ගේ පරිවර්තන උපකරණ කණේ දාගෙන මේක අහගෙන ඉඳලා මේ සිදුවීම මේ අතිශයින්ම ව්‍යවස්ථා විරෝධී සම්ප්‍රදාය විරෝධී රීතීන් හා නීතීන් උල්ලංඝනය කරපු මේ හදිසි තත්ත්වයේ මේ විශ්වාස භංගව ජනාව ඉදිරිපත් කළා. මේකට අත උස්සලා ප්‍රකාශ අන්ද ප්‍රකාශ කළා. මේකට කිසිම විරෝධයක් විවේචනයක් විවේච සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. මේ මොහොතේ මේක සම්මත වුණාම මේ අය නැගිටලා අප්පොඩි ගෑවුවා. මේ කා වෙනුවෙන්ද මේ සුදු මහත්තුරු පෙනී හිටියේ? මේ සුදු මහත්තුරුගේ රටේ ප්‍රශ්නයක්ද මේ? මොකද්ද මේ තානාපති භූමිකාව නැවත විමර්ශනය කළ යුතුයි කියලා මම හිතනවා. නැවත විදේශීය දූත මණ්ඩල කාර්ය මණ්ඩලයේ විමසිය යුතුයි කියලා මට හිතෙනවා. මේක කාගේ හෝ න්‍යාය පත්‍රයක්. මේ අතරතුර මේ සමහර මන්ත්‍රීවරුන්ට යෝජනා කරලා තිනවා මිලියන 100ක් දෙන්න, මිලියන 50ක් දෙන්න, මිලියන 150ක් දෙන්න. මේ සල්ලි කොහෙන්ද? මේක වෙලාවක හරි විශාල සැක සංකා නිර්මාණය කරන තත්වයක්. කොහොම නමුත් පාර්ලිමේන්තුවේ මේ තත්ත්වය සමාජයේ කතිකාවට ලක් වුණා. ඒක බොරුවක්, වංචාවක් කියන කාරණාව ශිෂ්ට සම්පන්න සමාජයේ ඉස්සරහා විවේචනයට ලක් වුණා. මේ නිසා දිගින් දිගටම මහජන උද්ඝෝෂණ වීදිවලට එන්න පටන් ගත්තා. විරුද්ධ පක්ෂ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු, සමාජ ක්‍රියාකාරකයින්, දේශපාලන පක්ෂ දිගින් දිගටම විවේචනය කළා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඊට පසුදා නැවත පාර්ලිමේන්තුව රැස් වුණාම ඇති වුණු මේ කලබගෑනි අපි දැක්කා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. මේ වෙනකොට සමහර මන්ත්‍රීවරු උල් අවි ආයුධ, පිහියවල්, කඩු, පොඩි උපකරණ මේවා අරගෙන මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන්න, පහර දෙන්න, මන්ත්‍රීවරු කීප දෙනෙක් තුවාල වුණා, ලේ හැලුණා. මේ කොහාටද මේ යන්නේ? දැන් මේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අතිශයම ප්‍රචණ්ඩකාරී. කතානායකවරයා එක අවස්ථාවකදී කියනවා පිහි කිනිසි නෙවෙයි කඩු කැටි හරි යමන්නේ අරන් එන්න. මොකද්ද මේ කියන කතාව? කැලේ වල්බూరు නිදහස, ආයේ වල්බూరు නීතියද මේ රටේ ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්නේ? මේ ගමන් කරන්න ලෑස්ති වෙන්නේ අර මීට වසර කීපයකට පෙර මැද පෙරදිගෙන් හමාගෙන ගිය ටියුනීසියාව, ඊජිප්තුව, මහා දැවැන්ත ශිෂ්ටාචාරය තිබුණු ඊජිප්තුව, මෙසපොතියානු ශිෂ්ටාචාරය වුණු ඉරාකේ, ඉරානය, ලිබියාව, ලෙබනනය, දැන් වර්තමානයේ සිරියාව මතුවී තිබෙන මේ මහා කේඩ වාචකයේ කොටසක් දක්වාද මේ ගෙනියන්න ලෑස්ති වෙන්නේ? ඊට ප්‍රතිපක්ෂව තමන් සතු බලය ගිලිහි යනවා දකිනකොට එය නැවත විවස්ථාවෙන්, නීතිවලින්, සුදු මහත්තුරුන්ගේ බලපෑමෙන්, විදේශීය බලපෑම් හරහා මේක ලබා ගැනීමේ කුමන්ත්‍රයක්ද? මට හිතෙනවා මේක ඉතාමත්ම ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි.